ඔබිකතු සිරිනේ ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය ද පපර.com සමගින් අද මා සමගින් එකතු වෙනවා ශ්‍රී ලංකා කනිෂ්ඨ දැල්පන්දු කණ්ඩායමේ නායිකාව ගයනි දිසානායක ඔවුන් නම්වනේ ආසියානු කනිෂ්ඨ දැල්පන්දු ශූරතාව සඳහා තව නොබෝදිනකින් හොංකොං බලපිටත් යාමට නියමිතයි ගයනි පළමුවෙන් පවසන්න මේ දිනවල කරන පෙරපුරුහිම් කටයුතු කෙසේ සිදුවන්නේ ඇත්තරම දැන් අපි මාස 4ක් වගේ කාලයක් තිස්සේ පුහුණු වීම කරගෙන යනවා අපේ අන්තිම මැච් එක තිබ්බේ අද ඉතින් මම හිතන්නේ මෙතර කල් පුහුණු කරපු හැම දෙයක්ම කියන්නේ හොඳට කරා අපි උනන්දුවෙන් කරා කණ්ඩායම හැමෝම මම හිතන්නේ මේ පුහුණු වීම එක්ක මේ පාර තරගේ ජයග්‍රහණය කරන එක අපිට ලොකු අපහසුතාවයක් පත් වෙන්නේ නැහැ කියලා මම හිතනවා ඔබ පැවසුවා පුහුණුවීම් කටයුතු සමග තරඟත් පැවැත්වුවා. ඒ තරඟ පිළිබඳ කෙටි අදහස් දක්වමුක්. මොකද අපි ලංකාවේ හොඳම කණ්ඩායම එක තමයි පුහුණුවීම් තරඟ පැවැත්වුවේ. ඉතින් මම හිතනවා ඒ තරඟත් එක්ක බලපුවාම සීනියර් ප්ලේයර්ස් ලාගේ කමෙන්ට්ස් එක්ක බලපුවාම මගේ කණ්ඩායම දැන් හොඳ තත්ත්වයක ඉන්නවා කියලා. පුහුණුවීම් කටයුතු කරද්දී වැඩි අවධානයක් යොමු කරපු ක්‍රීඩා අංශයන් එහෙම තිබෙනවද? ඇත්තටම හැම අංශයක් කෙරෙහිම ගොඩක් අවධානය යොමු කරා ගොඩක්ම බැලුවේ ෆිට්නස් පැත්ත අපි හදාගත්තේ මොකද මැච් එකට ඕනම කරන දේ තමයි ෆිට්නස් කියන්නේ ස්කිල්ස් අතින් ගත්තත් අපි කණ්ඩායම දැන් හොඳ තැනක ඉන්නවා මොකද හැමෝම ගොඩක් අය ඉන්නේ ජූනියර් ප්ලේයර්ස්ලා ඉතින් ගිය පාර ජූනියර් ටීම් එකේ ප්ලේ කරපු 6 දෙනෙක් ඉන්නවා වර්ල්ඩ් කප් ප්ලේ කරපු 3 දෙනෙක් ඉන්නවා ඉතින් මම හිතන්නේ මට බැලන්ස් ටීම් එකක් හම්බෙලා තියෙනවා ඒ හින්දා මේ පාර හොඳ තරගයක් දෙන්න පුළුවන් වෙයි ඔබ පැසුවා ලෝක කුසලන් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 3 දෙනෙක් හිටියා. එයින් එක්කෙනෙක් ඔබ. කොහමද ඒ ලෝක කුසලන් තරගාවලියෙන් ලැබිච්ච අත්දැකීම? ඇත්තටම ඔව් අපිට ලෝකේ හොඳ රටවල් ගොඩක් එක ප්ලේ කරන්න හම්බුණා මේ පාර වර්ල්ඩ් කප් එකේ. ඉතින් මං හිතන්නේ අපි ඒෂියන් වලින් එහා පැත්තට ගිහිල්ලා ප්ලේ කරපු ටූර්නමන්ට් එක තමයි වර්ල්ඩ් කප් කියන්නේ. net ball වල අලුත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා. මොකද country එකෙන් country එකට වෙනස් දැන් net ball. ඒ exposure එකෙන් මේ මං හිතන්නේ ලොකු experience එකක් ගත්තා අපි අනෙක් ටූර්නමන්ට්ස් වලට. ඒ වගේම ඔබ ක්‍රීඩිකාවන් 3 දෙනාගෙන් දැන් මේ කණ්ඩායමට ලැබෙන එක්ස්පීරියන්ස් එක කොහමද ඒ ලොකු උසලන්නේ ලැබිච්ච එක්ස්පීරියන්ස් එක කොහමද ඒ ක්‍රීඩිකාවන්ට ලබා දෙන්නේ ඔව් ඇත්තටම අපි මුලින් ඉඳලම ටීම් එකේ අනිත් හැමෝමත් එක්ක කතා කරලා තමයි ටීම් එක මෙච්චර දුර අරන් ආවේ මොකද අපි 3 දෙනාම කෝට් එකේ ප්ලේ කරනවා තිශාලා ෂූටර් මම ඩිෆෙන්ස් එතකොට අනිත් අපිත් එක්ක ප්ලේ කරපු ගයන්ජලි සෙන්ටර් ගහන්නේ මම හිතන්නේ කෝච් 3ම කවර් වෙන්න ඉන්නවා අපි 3 දෙනා. ඉතින් මම හිතන්නේ ඒ වගේම අනිත් ප්ලේ කරන පොඩි නංගිලාටත් අපි ඒ වගේ එතනින් ගත එක්ස්පීරියන්ස් එක ෂෙයා කරා යාලත් එක්ක. ඉතින් මම හිතන්නේ යාලත් ඒකෙන් ලොකු අත්දැකීමක් ගන්න නැති මොකද අපි කියපු දේවල් වලින් දැකපු වීඩියෝස් වලින් යාලා මේ තරඟාවලියට ලොකු මේ අදහසක් ගත්ත කියලා මම හිතනවා. තරඟාවලිය සඳහා බලාපොරොත්තු මේ පාරේ තින් එකම බලාපොරොත්තු තමයි ශූරතාවේ ලංකාවට ගේන එක. මොකද අන්තිම පාරට ශූරතාවේ ගෙනාවේ 2002. මම හිතන්නේ මේ පාර අනිවාර්යෙන් අපිට ශූරතාවේ ගේන්න පුළුවන් මේ ලංකාවට. ගණීය ඔබට සහ ඔබේ කණ්ඩායමට සුභ වතනවා. thepapara.com වෙනුවෙන් මම නවෝද් විජේවික්‍රම sharing the passion.